මාගදී භාෂාව සිංහල භාෂාව වගේ ඉස්කෝලෙකින් ඉගෙනගෙන හරි පන්ති අද්දාලව ගන්නලා හරි තේරුම් කරවන්න පුළුවන් භාෂාවක් නෙවෙයි. මාගදී භාෂාව මේ ලෝකේ විතරක් නෙමේ අන්තර් චක්‍රාවාට භාෂාව. සියලු බුදුවරු ධර්මයේ දේශනා කරන්නේ මාගදී භාෂාව. මාගදී භාෂාවේ තියෙනවා කිසිදු භාෂාවක නැති ඉතාමත්ම ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරන ක්‍රමය. ධම්මං ධම්මෝ ධම්මේ ධම්මා මේ විදිහට වගේම තවත් එක පොඩි වචනයක් මම උදාහරණයට ගන්නම්. ඔබ අහලා තියෙනවා වචනය බරිත කියලා. බරිත කියන්නේ මාගදී වචනය. යම් කිසි දෙයක් බරයි නම් බරවත් වෙලා නම් ඒකටත් කියනවා මාගදී භාෂාවෙන් බරිත. යම් කිසි බරක් ඉවත් කළා නම් ඒකටත් කියන්නේ මොකද්ද? බරිත. අපි තව එක වචනයක් ගන්න. යම් කිසි කෙනෙක් මේ රටක් පාලනය කරනවා නම් ඒ පුද්ගලයාට කියනවා මාගදී භාෂාවෙන් පාලිත. යම් කිසි කෙනෙක් පාලනයෙන් ඉවත් වුණා නම් එයත් කවුද? පාලිත. මාගදී භාෂාව ඒ නිසා සිංහල භාෂාව වගේ ඉස්කෝලෙකින් ඉගෙනගෙන හරි පන්ති අද්දාලව ගන්නලා හරි තේරුම් කරවන්න පුළුවන් භාෂාවක් නෙවෙයි. පාලනයෙන් ඉවත්ව ගියා නම් ඒකත් පාලිත. පාලනය කරනවා නම් ඒ පාලිත. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ මේකෙදි. මාගදී භාෂාවෙන් තියෙනවා වචනයක් සන්තං කියලා. මොකද්ද වචනේ? සන්තං. රාගය, ද්වේෂය, මෝහය එකතු කරනවට කියනවා සන්තං. රාගය, ද්වේෂය, මෝහය අවසන් කරනවට ඒත් සන්තං. බැරි වෙලාවත් මේක භාෂාවක් ඉගෙනගෙන මොකක් හරි අර්ථයක් දෙන්න ගියොත් පැටලෙනවද නැද්ද අර්ථකථනය කරන කෙනාව? පාඹ ගාලක පැටලෙන. සන්තං කිව්වෙත් රාගය, ද්වේෂය, මෝහය එකතු කරනවට, රාගය, ද්වේෂය, මෝහය අත්හැරලා අවසන් කරනවට සන්තං. අපි දැන් බලමු මොකද්ද මේ මාගදී භාෂාවේ මේ තියෙන මේ විශ්වකර්ම වැඩි. සන්තං කියන වචනේ දෙකට කඩන්න පුළුවන්. වචන දෙකක් ඇටියට. එකක් සං, අනික තං. තං කියන්නේ මාගදී භාෂාවෙන් මේ වර්තමාන මොහොතට කියනවා තං කියලා. අපි සිංහලෙන් කියනවා මේ මොහොත කියලා. මාගදී භාෂාවෙන් කියනවා තං කියලා. මේ වර්තමාන මොහොතේ රාගය, ද්වේෂය, මෝහය එකතු කරනවා නම් එකතු කරනවට කියනවා තං. රටට අලුතෙන් කෑලි කෑලි එකතු කරලා රටේ තියෙන ශක්තිය වඩා වර්ධනය කරනවට මොකද්ද කියන්නේ? සං වර්ධය. එකතු කරනව අඩු කරනවා නම් සංඛ්‍යා. මේ වගේ සං කියන්නේ එකතු කරන. මේ වර්තමාන මොහොතේ රාගය, ද්වේෂය, මෝහය එකතු කරනවා නම් ඒක සං තං. හැබැයි සන්තං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය අවසන් කිරීම. හැබැයි ඒ අර්ථයේ ඉන්නේ සන්තං කියලා කැඩුවාම නෙමේ. තවත් ක්‍රමයක් තියෙනවා මේ වචනෙම කඩන්ඩ. ස අන්තං වචන දෙකක්. ස කිව්වේ මමත්වය. ආශෝපදියට තනි වචනයක් තියෙනවා ස කියලා, මමත්වය. අන්තං කියන්නේ අවසන් කරන. ගමන අවසන් කරනවට මොකද්ද කියන්නේ? ගමන අන්තය. ස කියන මමත්වය අන්ත කරනවා නම් ස අන්තං. එතකොට මොකද්ද වචනේ? සන්තං. රාගය, ද්වේෂය, මෝහය එකතු කරනවා නම් ඒත් සන්තං. රාගය, ද්වේෂය, මෝහය අත්හරිනවා නම් ඒත් සන්තං. පාලනයට එකතු වෙනවා නම් ඒත් පාලිත. පාලනයෙන් ඉවත් වෙනවා නම් ඒත් පාලිත. මාගදී භාෂාවේ අනුව ටියුෂන් කරලා උගන්වන්න හම්බෙන්නේ නැහැ. ඉගැන්වුවොත් මොකද වෙන්නේ? විකෘති වෙනවා. එක තේරුමකට ඉර වෙනවා. මොකක් හරි එක තේරුමකට ඉර වෙනවා. අර්ථ ගොඩක් තියෙන භාෂාවේ එක වචනයකට අර්ථ 36ක් තියෙනවා. මාගදී භාෂාවේ එක වචනයකට අර්ථ 36ක් තියෙන භාෂාවේ එක වචනයක් විතරක් ඉර වෙලා යනවා ඉගෙනුන. ප්‍රශ්න අහපු වචන මාලාවක් තියෙනවා. ධම්මේ, ධම්මා, ධම්මං, ධම්මෝ මේ විදිහටත් තියෙනවා. ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රෙත් මේ විදිහට දෙපැත්තක් තියෙනවා. මාගදී භාෂාවෙන් සතිපට්ඨානා කිව්වොත් එකක්, සතිපට්ඨානානි කිව්වොත් තව එකක්, සතිපට්ඨානං කිව්වොත් තව එකක්, සතිපට්ඨානේ කිව්වොත් තවත් එකක්. මේ විදිහට සතිපට්ඨානාති කිව්වොත් තවත් එකක්. අපි හිතමු යම් කිසි වෙලාවක බුදුහාමුදුරන්ට උවමනා වෙනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය මොකද්ද කියලා හඳුන්වා දෙන්න. හඳුන්වා දෙන්න ඕන නම් කියන්නේ චත්තාරිමානි භික්කවේ සතිපට්ඨානානි. කොහොමද ඉවර කරන්නේ? සතිපට්ඨානානි නියන්නේ ඉවර කරන්නේ.
යම් කිසි වෙලාවක බුදුහාමුදුරුවන්ට කියන් ඩුවමනයි නම් සතිපට්ඨානය භාවිතා කරන පුද්ගලයෙක්ට උරුම වෙන ප්‍රතිඵලයක් ගැන අන්න ඒක ගැන කියන්න නම් කියන්නේ සතිපට්ඨානේ. සතිපට්ඨානේ කියන්නේ සතිපට්ඨානෙහි පිහිටා කටයුතු කරන පුද්ගලයා. ඔය සතිපට්ඨාන සූත්‍රයේම තියෙනවා ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවේය. සතිපට්ඨානේ කිව්වොත් ඒක අර නානි කියන එකට වඩා වෙනස්. ඒ වගේමයි සතිපට්ඨානා. සතිපට්ඨානා කියලා කියන්නේ සතිපට්ඨානය පරිපූර්ණ කරගෙන අවසානයි. රෝගය හොඳ වෙලා බේත් පාවිච්චි කරලා අවසානයි. දැන් බේත් බොමින් ඉන්නවා නම් ඒක එකක්. බේත් හරියට බිව්වා නම් ඒක තව එකක්. බීලා අවසන් නම් ඒක තවත් එකක්. අන්න ඒ වගේ සතර සතිපට්ඨානය පූර්ණය කරගනිමින් ඉන්නවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ පුද්ගලයා සතිපට්ඨානං අගට බින්දුව. අගට බින්දු තියෙන වචන අපි කොච්චර කතා කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. අනිත් පැත්ත කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි ගච්ඡාමි සරණං බුද්ධ. බුද්ධ දේශනාවේ තියෙන ධම්මං සරණං ගච්ඡාමි නෙමෙයි ගච්ඡාමි සරණං ධම්ම. බුද්ධ දේශනාවේ තියෙන ගච්ඡාමි සරණං සංඝ. අපේ පැරැන්නෝ මේවා අනිත් පැත්තට තමයි භාවිතා කරන්නේ. ඒක තේරුම් ගන්න පොඩ්ඩක් මම උදාහරණයක් කියන්නම්කෝ. සිංහල භාෂාවේ උනත් වෙලෙන් උඩගමට කියන්නේ උඩ වෙලගම. උඩ තියෙන වෙලක් ගැන දෙය කියන්නේ වෙලෙන් උඩගම ගැන. වෙලෙන් උඩ ගම ගැන. ගමේ ඉහළ කොටසට කියන්නේ ඉහළ ගම. ඒක ඉහළ තියෙන වෙනම ගමක්ද ගමේ තියෙන ඉහළ කොටස. ඔන්න ඕකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා යම් ආකාරයකට කපුව මැරුණා කියන්නේ මැරුණු කපුව. මේක අනිත් පැත්තට කියන. ඒක අපේ රටේ අතීත භාෂාවේ තිබ්බ චාරිත්‍රා පුරුද්ද රීතිය. ඒ වගේ පැරණි වචන ටික තමයි පැරණි ක්‍රමය තමයි natthi me saranam anyam buddho me saranam varam gacchami saranam buddha gacchami saranam dhamma gacchami saranam sangha. මොකද්ද gacchami කියන්නේ? gacchami කියන්නේ ගමන් කරමි. කවුද? තමන්. ඒකයි ගච්ඡාමි කියලා කිව්වේ. තමන් විසින් තමන් තුලින් තමන්ම ගමන් කරන්න ඕනේ. මොන ගමනද ගමන් කරන්න ඕනේ? සංසාර ගමන නෑ. සර නං එහෙම නැත්තම් චර නං. සර කියන්නේ මේ සංසාර ගමන සැරිසරන. නං කියන්නේ ඒක නවත්තන. සැරිසැරීමේ මිදී නිදහස් වෙන්නට උපකාර වෙන ගමන අනුගමනය කරන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේහි ගමන් කළා චර බව එහෙම නැත්තම් සර බව සැරිසරන බව නතර කරන්න ඕන නම් කරන්න ඕන. ඒ අනුව බුද්ධං ධම්මං සංඝං. මොකද්ද බුද්ධං ධම්මං සංඝං කියන්නේ? බුද්ධං කියපු ගමන් ඔබට මතක් වෙන්නේ බුදු පිළිම. ආ නැද්ද? ධම්මං කියපු ගමන් එක්කෝ ජාතක පොත එක්කෝ ත්‍රිපිටකේ එක්කෝ පිරිත් පොත. සංඝං කියපු ගමන් හාමුදුරුවෝ. මේ තුනම වැරදි. බුද්ධං කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ බවට පත් උනේ මොනව කළාද? රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, මනුමේ කාය මුල් බැහැලා තිබ්බ මුල් තුන උදුරාස් කළා. බුද්ධං කියන ක්‍රියාකාරකම මොකද්ද? මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුලින් උදුරාස් කිරීම තමයි බුද්ධං. බුද්ධං අගට බින්දුවා. ක්‍රියාකාරක. බුද්ධ කිව්වනම් ඒක නාමපදයි. බුද්ධං කිව්වහම ඒක ක්‍රියාකාරක. ඕකයි තේරුම් ගන්න. වෙද මහත්තයා කියන්නේ මොකද්ද? නාමපදයක්. වෙද මහත්තයා වෙදකම් කරන වෙලාවට ක්‍රියාපදයක්. ශල්‍ය වෛද්‍යවරයා නාමපදයක්. ශල්‍ය කර්මයක් කරන වෙලාවට ක්‍රියාපදයක්. ඕකයි තේරුම් ගන්න. බුද්ධ කියන්නේ නාමපදයක් වුණාට බුද්ධං කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපදේ කරන්න පුළුවන් වෙන්නේ පිරිණිවන් පාපු බුදුහාමුදුරන්ටද දැන් මේක සිහිපත් කරන තමන්ට. තමන්. තමන් මේ වර්තමානයේ පටන් රාග මුල, දේශ මුල, මෝහ මුල මුලින් උදුරා දමන මාර්ගය අනුගමනය කරන්න. ඒකයි බුද්ධං. ඊගාව එක ධම්ම. හේතුඵල ධර්මයට බහාගල්පා බලා, ණය විනයට සසඳා බලා, කුසලයේ වඩා වර්ධනය වෙන විදිහට කටයුතු කරන්න. ඊගාව එක සංඝං. අද පොඩි පටලැවිල්ලක් තියෙනවා. සංඝං සහ සංගම් පටලවගෙන තියෙනවා. රටේ තියෙනවා සංගම් තුන. අමරපුරෙන් ගෙනාපු අමරපුර නිකාය කියලා සංගමයක් බිහි කරලා තියෙනවා. රාමඤ්ඤ නගරෙන් ගෙනාපු රාමඤ්ඤ නිකාය කියලා සංගමයක් බිහි කරලා තියෙනවා. සියම් රටෙන් ගෙනාපු සියම් නිකාය සංගමයක්. සංගම් තුන නෙමෙයි සංගම්. සංගම් එකක්, සංගම් තව එකක්. සංගමයක් කියන්නේ පුද්ගලයෝ ගොඩක එකතුවක්. පුද්ගලයෝ ගොඩක් හිටියත් සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නේ නැත්තම් සංගම් නෙමෙයි. සං කිව්වේ
සංසාර සම්බන්ධයට මුල් වෙන නිදාන වෙන හේතුව රාගය ද්වේෂය මොහය. ගං කියන්නේ ඒක ඝට්ටණය කරලා ඝට්ටලා ගහලා බිඳලා අස් කරලා ඒ නිදි නිදාස් වීම. ඔබ අහලා තියෙනවනේ යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. අට්ඨ පුරුෂ පුද්ගලා මිසක් අර සංගම් තුනේ පුද්ගලයෝ ගැන නෙමෙයි කිව්වේ. ගිහි පුද්ගලයේ අට්ඨ පුරුෂ පුද්ගලා කියන කොටසට අයිති වුණොත් ඔබ සංගන්ධ නැද්ද? හැබැයි මහාන වෙලාද නෑ. ඕකයි තේරුම් ගන්න. බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ, සංගංසෝ බෙන්ති සූත්‍රය කියලා. සංගංසෝ බෙන්ති සූත්‍රයේ ඡේද හතරක් තියෙනවා. පැහැදිලිව කියලා තියෙනවා, භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම් සංඝරත්නයට අයිතියි. ඕකයි තේරුම් ගන්න. එතකොට ගච්ඡාමි සරණං සංඝං කිව්වේ මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දමන මාර්ගය අනුගමනය. සංගම් තුනේ සමාජිකත්වයේ ගැනීම නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ක්‍රියාකාරකම් ඔක්කොම නාමපද බවට පත් වුණා. මොකක් නිසාද? ලොකු හේතුවක්. මේ මාගදී භාෂාවේ මේ අගට බින්දු දැම්මේ මොකටද? ආ ප්‍රත්‍යයෙන් ඉවර කළේ මොකටද? ඕ ප්‍රත්‍යයෙන් ඉවර කළේ මොකටද? මේ කිසි දෙයක් හරියට තේරුම් ගත්තේ නැති නිසා ඔහේ පරිවර්තනය කරන්නම් වාලේ සිංහලට පරිවර්තනය කළා, නිවන වැහුණා, ආගමක් ඉතුරු වුණා. දැන් අද මොකද අපිට වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ එදා අවුරුදු 2600කට කලින් ගුණධර්ම පූර්ණේ කරගත් හාමුදුරුවරු හිටියා කියලා හිත හිතා හිත සතුටු කරගන්න. දැනුත් පුළුවන් මේ වැඩ ඔක්කොම ටික කරන්න. හැබැයි මග වැහිලා, වචන වලින් වහලා. ඒක ඔබටත් රටේම ඉන්න සියලු බෞද්ධයන්ටත් මහා කරුණයක්. දැන් 2024නේ, 1954 වෙද්දි තමයි මේ වැරදි වැඩේ කළේ. ඊට කලින් ඒ වැරදි වැඩේ කළේ නැහැ. මොකද්ද කරපු වැරදි වැඩේ? 1948 නිදහස හම්බුණානේ ලංකාවට. එතකොට බුද්ධාගමයි, හින්දු ආගමයි, කතෝලික ආගමයි, ඉස්ලාම ආගමයි, ආගම් හතරම පුනරුදයක් ඇති කරගත්තා. සුද්ධංගෙන් රට ගලව ගත්තට පස්සේ නැවත මේ ආගම්වල ක්‍රියාකාරීත්වය බලගන්වලා හොඳ ආගමික ශිෂ්ටාචාරයක් බිහි කරන්න පුළුවන් වෙන ආකාරයට මුද්‍රණාල පිහිටවලා ඒ ආගම් වලින් ග්‍රන්ථ සම්පාදනය කරලා බොහෝ අය මේක කටයුතු කළා. යාපනයේ දෙමළ හින්දු ආගමේ අයට පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් කියන අය කටයුතු කළා. මුස්ලිම් ආගමට සිද්ධිලෙබ්බ කියන ඒ පුද්ගලයා කටයුතු කළා. මේ වගේ කතෝලික ආගමට පිරිසක් කටයුතු කළා. බුද්ධ ආගමට ඔය හෙන්රි ස්ටිල් වෝල්කර්තුමා වගේ අය කටයුතු කළා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ වගේ පුද්ගලයෝ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම කටයුතු කළා. මේ අයට ඌමනා වුණා, ඒක පැහැදිලිව පොත්වල ලියලාම තියෙනවා, අනිත් ආගම් තුනත් එක්ක කරට කර යන්න. ඒ අය බැලුවා අනිත් ආගම් තුන මේ රටේ බලවත් වුණොත් බුද්ධ ආගමට තියෙන බලය නැති වෙනවා. අනිත් ආගම් වලින් ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු බයිබලයේ සිංහලට පරිවර්තනය කළා, හින්දු මිනිස්සු හින්දු ආගමේ තියෙන පොත් සිංහලට පරිවර්තනය කළා, ඉස්ලාම් මිනිස්සු ඒගොල්ලන්ගේ පොත් පරිවර්තනය කළා, අපේ මිනිස්සුත් ඒකට හරියන්ද ත්‍රිපිටකය පරිවර්තනය. ඔබ විශ්වාස කරන්න, ත්‍රිපිටකය රචනා කරපු දවසේ පටන් ඔය වැරදි වැඩේ කරනකම් දහස් ගාණක් අවුරුදු කිසි කෙනෙක් ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත. ඇයි පරිවර්තනය කළේ නැත්තේ? මාගදී භාෂාවේ තියෙන ඒ පරාක්‍රමය වෙන කිසිම භාෂාවක නැහැ. හැරෙව්වොත් විකෘති වෙනවා. නමුත් කරට කර යන්න ඕන හින්දා මේක පරිවර්තනය කළා, නිවන වැහුවා. නිවන වහලා දැන් නිවනකුත් නැහැ, ආගමත් දැන් බංගලොත් වීගෙන යනවා. එන්න එන්න, මොකද ආගමේ ධර්මයක් නැති නිසා එන්න එන්න පිරිහෙනවා. ඕගයි තේරුම් ගන්න ඕනේ, මේවා මේ වෙලා තියෙන්නේ වචන ටික වැරදියට පරිවර්තනය කරපු. නිබ්බාන කියන වචනේ නිවන කියලා පරිවර්තනය, සංසාර කියන වචනේ සතර කියලා පරිවර්තනය. ඔබ කල්පනා කරලා බලන්නකෝ, සයන්නයි බින්දුවයි සං, සායන්නයි රයන්නයි සා. බින්දුව කැපුවා රයන්නගත්, සාර කියන එක ඇලපිල්ල කැපුවා සරගත්. බොහොම ලස්සනට ඉත් පිලිපා පිලි ඇල පිලි කපලා අලුත් වචන හදලා පරිවර්තනය කළා. මේක සමහර විට ඔබ එච්චර තේරුම් ගත්තේ නැහැ වෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ සමහර දේවල් අමුවේ පරිවර්තනය කළා, නිවනක් තියා ආගමක්වත් ඉතුරු වෙන්නේ නැති. මම එක උදාහරණයක් අරගෙන ප්‍රශ්නේ නතර කරනවා. පිළිතුර, පච්ච වෙක්කති කියලා මාගදී භාෂාවේ තියෙන වචනයක්. පච්ච වෙක්කති කියන්නේ පසු විපරම් කරනවා, ප්‍රත්‍යවේක්ෂා කරන. මේ වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා පස් විකයි. පස් විකයි කියන්නේ මොකක්ද? නොතේරුම් ගමට පොඩි ළමයි සෙල්ලම් ගෙවල් දානකොට පස් වලින් අග්ගලා හදලා කනවා. අන්න පස් විකයි. ඔබ හිතලා බලන්න, තව අවුරුදු 300ක් විතර ওই විකෘති පරිවර්තනේ ඔහොම ගිහිල්ලා ওই පොට්ටික බලන සිංහල මිනිස්සු මොකද හිතන්නේ?
අනිච්ච දුක්ඛානත්ත හිතේ ඉත පස්කණ්ඩ තියෙන කියලා තමයි හිතන්නේ. කෑව නිවන්ද පස්විකයි කියලා පරිවර්තනය කළා පච්ච වෙක්කති කියන වචනේ. ඔවා තමයි මේ රටේ බක පඬිත ගමට කරපු වැඩ. තමන්ගේ භාෂා දැනුම තමන් දන්න දේවල් ඔක්කොම ටික පොතේ ලියලා අනිත් අයට පෙන්වන්න උවමනාවට ආලුත් වචන හදලා තියෙන වචන වල පිල්ලම් කපලා ඔක්කොම දේවල් විකෘති කරා. ඒ විකෘතිය නිසා තමයි කවුරුත් බුදුහාමුදුරුවන්වත් ධර්මයක් පිළිගන්නවා. නමුත් ඔබ අහලා තියෙනවද එක ආත කෙනෙක්වත් ආච්චි අම්ම කෙනෙක්වත් නිවන් දැක්කද? නැහැ. නිවන් දකින්න බෑ නිවන් මඟ නැති නිසා. නිවන් මඟ නැති උනේ වෙන මොකුත් කරන්න ගිහින් නෙමේ, මේ වචන ටික වැරදියට පරිවර්තනය කරන්න ගිහින්. ඔබේ භාෂා ව්‍යවහාරයේ වචන ටික තියෙන වැඩේ වෙන්න දැනුමක් නැහැ. මම තවත් වචන දෙකක් කියලා නිහඬ වෙන්න. ඔබ අහලා ඇති ඔබේ ඔය ගැමි වහරේ ගෙවල් වල කතා කරනකොට ප්‍රාදේශීය සිංහල භාෂාවේ තියෙනවා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා. ඔය නිවන් මඟ වචන දෙකකින් කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මහාන වෙච්චි හාමුදුරුවෝ මොකද්ද කරන්න තියෙන්නේ? හාමුදුරුවන්ට ගිහියෝ දෙන සිව්පසය පරිභෝජනය කළා. මේ වෙන දේ මොකද්ද? ස්වභාව ධර්මය විපරිණාමයටපත් වෙනවා. සියලු දේවල් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, අන්‍යතාභාවයටපත් වෙනවා. ඔන්න ඕකයි වෙන එකම දේ. සිව්පසය ගිහියෝ දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන හිටියානම් නිවන් දකින්න වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ. නිවන් දක්. නමුත් දැන් වචන දෙක තියෙනවා. හරය නෑ. ඕක මේ ආවට ගියාට හදපු වචනයක් නෙමේ. ඒ කාලේ මේ රටේ ධර්මය තිබ්බ කාලේ සිංහල හාමුදුරුවරු කොහොමද මේ දවස්වල ජීවිතයේ ජීවන තත්ත්වය කියලා ඇහුවාම වෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා කියලා කිව්වා. ඕක බහ ගැඹුරු වචන දෙක. උඩින් පල්ලෙන් කිව්වට ඒකේ ලොකු නිවනක් තියෙනවා ඒ වචන ඇතුළේ. ඒ වගේ තව එක වචනයක් ගත්තොත් ඔබ කියනවා ඔය ගෙවල් වල ඉන්නකොට ගේ දොර අස්පස් කරන. මොකද කරන්නේ? අස්පස් කර. ගේ දොර කවදක්වත් කියනවද? වහල පරාල අස්පස් කරනවා කියන්නේ. ගේ දොර. ගේ කියන්නේ ඇතුළ. දොර කියන්නේ එළියෙන් ඇතුළට, ඇතුළෙන් එළියට යන්න එන්න තියෙන දේවල්. අස්පස් කරනවා කියන්නේ ක්‍රියාකාරකම් දෙකක්. පස් කරනවා කියන්නේ නැහැ, අස් කරනවා කියන්නේ නැහැ. දැන් දැන් අස් කරනවා කියලා ධනි වචනයක් කියලා. ඉස්සර අස්පස් කර. මොකද්ද අස්පස් කරනවා කියන්නේ? පිරිතාල තියෙන අතුසන්නකෝ. සතිපට්ඨාන සූත්‍රය හරි ගිරිමානන්ද සූත්‍රය හරි අහලා තියෙන අතුසන්න. හරි. දැන් මම මතක් කරනවා. කියද්දි මතක් වෙයි. ඉද වික්කවේ වික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආපජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝව අස්ස සති පස්ස සති. ඔන්න මාගදී වචන දෙක. අස්ස සති පස්ස සති. සිංහලෙන් අස් පස්. ඕකයි තේරුම් ගන්න. අස් කියන්නේ අපිට ප්‍රයෝජනවත්, අපිට උපකාර වෙන, ඒ උපකාර වෙන දේවල් ටික ඔය ගෙදරම තියෙන පිරිසිදු කරලා පිළිවෙලට අහුරලා තියාගන්න. පස් කරනවා කියන්නේ ඔය මකුළු දැල්, දූවිලි, ඔන්න ඇති පොල කෑලි, කැඩිච්ච බඩු බාණ්ඩ ඔක්කොම දේවල් බැහැර කර. කිලුටු වෙන දේ බැහැර කරනවා, පිරිසිදු දේවල් තියාගන්න. හිතෙත් මේකම කරන්න. හිත කිලුටු වෙන දේවල් බැහැර කරන්න ඕනේ, හිත පිරිසිදු වෙන දේවල් ඇතුළට ගන්න ඕනේ. දොරෙත් මේක කරන්න. දැන් කිව්වනේ ගේ දොර කියලා. දැන් මං කිව්වනේ දොරවල් හයක් තියෙනවායි කියලා. දොරවල් හයෙන් ඇතුළට එන කිලුටු වෙන දේවල් පස්ස සති, පිරිසිදු වෙන දේවල් අස්ස සති. ඕකයි තේරුම් ගන්න ඕනේ. හිතේ තරහක් එනවා නම් තරහ පස්ස සති, මෛත්‍රිය අස්ස සති. රාගයක් එනවා නම් රාගය පස්ස සති, ඒ වෙනුවට අසුභය අස්ස සති. ඕකයි අස්පස්. ඒක තේරුම් ගත්තොත් නම් ඔබ නිවන් මඟ පූර්ණය කරගන්න. තේරුම් නොගත්තොත් නිවන වැහැ. හොඳයි, එහෙනම් සාදු.